සම්පුවත් ලදසනින් කෙනෙන අපගේ YouTube channel එක ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියාට සංක්‍රමණය වී මෙල්බන් නුවර වාසය කරමින් සිටි පවුලක ඇති වූ ආරවුලක් හේතුවෙන් බිරියක සැමියාගේ පිහිනුම් නිසා මරණයට පත්වීමේ ඛේදනීය සිදුවීමක් පසුගිය සෙනසුරාදා වාර්තා වී තිබේ. මෙම සිද්ධියෙන් ඝාතනයට ලක් වූයේ දෙදරු මවක වූ 43 හැවිරිදී මෙලනි පෙරේරාය. ඇය මෙල්බන්හි ගිනිකොන දිග උපනගරයක් වන සැන්හර්ස්ට්හි පිහිටි ඇගේ වඩෙල්ලා සර්කිට් හවුස්හි ලේවිලක් මැද මියගොස් සිටියදී සොයා ගන්නා ලදී. ඇගේ සැමියා වන 45 හැවිරිදි දිනුෂ් කුරේරා මෙම පවුල සමග විරසකව ස්වෙන් වාසය කරන අතර ඔහු නිවසට පැමිණ මෙම ඝාතනය සිදු කර ඇති බව සාක්ෂි අනුව තහවුරු වෙයි. සෙනසුරාදා රාත්‍රී කාලයේ නිවසට පැමිණි දිනුෂ් නිවසේ සිටි මෙලලින්ට පිහිපාර එල්ල කර ඇති අතර එය බේරා ගන්නට ගිය 14 හැවිරිදි බිරිමි දරුවාටද පිහිපාර එල්ල කර ඇත. ආරවුල මැද කරන්නට දෙයක් සිතාගත නොහැකිව බීතීර පන් 16 හැවිරිදි දියණිය අසල්වාසී නිවසකට ගොස් දොරට තට්ටු කර කරුණාකර උදව් කරන්නයි ඉල්ලා තිබේ. එම අවස්ථාවේ ඔවුන් පැමිණෙන විට ඝාතකයා සියල්ලකට සිදු කර පලා ගොස් අවසන්ය. මෙලනි ලේවිලක් මැද මිය ගොස් සිටි අතර 14 හැවිරිදි පුත්‍රයා බරපතල තුවාල සහිතව ඇද වැටී සිටියේය. අසල්වාසීන් දරුවාව රෝහල්ගත කරන්නට කටයුතු කර තිබේ. මෙලනි හා දිනුෂ් දෙන්නා විවාහයෙන් වසර 20කට පමණ පසුව ඇති වූ මතභේද නිසා මීට වසරකට පමණ පෙරවෙන් වාසය කරන්නට පටන්ගෙන තිබෙන බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. දරුවන් සමග මෙලනි සැන්හර්ස්ටි නිවසේ පදිංචිව සිටි අතර සැමියා සිටියේ වෙනත් තැනකය. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැනගැනීමට අපගේ YouTube channel subscribe කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.